ආයුබෝව වේවා, සුබ දවසක්. ඉතින් මම ඉන්නේ ඉගේලවල. ඉගේලා සිටි ස්ටාර් එක ළඟ තමයි ඉන්නේ. ඉතින් මම යන්න හදන්නේ සිටි ස්ටාර් එකට. ලංකාවට යන්න කිට්ටු නිසා බාණ්ඩ ටිකක් මිලට ගන්න. ඉතින් මම මිලට ගන්න වගේම මට හිතුණා ඔගොල්ලන්ටත් පෙන්වන්න ඕනේ කියලා. සිටි ස්ටාර්ගේ මේ දවස්වල මොනවාරි උපර තියෙනවද, නැත්නම් ඕගොල්ලොන්ට මොනවාරි ගන්න පුළුවන් දේවල් තියෙනවද, මොනවද ගන්න පුළුවන් දේවල් කියලා පොඩ්ඩක් පෙන්වන්න මට හිතුණා. ඉතින් මං ඉන්නේ ඉකේලවල සිටි ස්ටාර් එක ළඟ තමයි ඉන්නේ. ඉතින් මේ ඉස්සෙල්ලා මම මේක වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් මේ ඉකේලවලට ගොඩක් ළඟයි. ජාබරාලි, වෙක්කා, ඇදී, අසබෙය, ෆින්තාස්, ඒ වගේ අබු අලීපා ගොඩක් කිට්ටු. ඉතින් මේ සිටි ස්ටාර් ශාකාවන් කුවට්ටේ ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් ඒ වගේම මේ දවස්වල පර්ස් එකට නම් මාර විදිහට තට්ටු වෙනවා. ඒ කියන්නේ ලංකාවට යන්න හිතාගෙන ඉන්නකොට, ඉතින් මෙමෙ කිව්වට මේ වීඩියෝ වල ලඟුත් හිතන්න එපා. ඇත්තටම අපි මේ කරන්නේ මොකද්ද කියලා මට හිතෙනවා. දන්නවද, අපි මාස ගණන් අවුරුදු ගණන් දුක් ඉඳලා මේ බඩු ගන්න කොච්චර සල්ලි වේදන් වෙනවද ඈ. ඔගොල්ලොන්ට මම සම්පූර්ණ කියන්නම්, මට ගිය මුදල් ගාන හරියටම, හරිද? ඉතින් අපි සිටි ස්ටාර් එකට ගිහිල්ලා බලමු. ඉතින් මම එක දෙයක් කියන්නම්, පුළුවන් තරම් සල්ලි මිතුරු කරගන්න බලන්න. මොකද සල්ලි තමයි අපිට වටින්නේ, හරි? ඒ හින්දා අපි ගිහින් බලමු සිටි ස්ටාර් එකට මොනවද මේ දවස්වල තියෙන ඔෆර් කියලා. ආයිතින් ආයි සුපිරි වහුවක් තියන්නේ අම්මෝ. එච්චනවා කට්ටිය කියන මල්ලි, ඔයාගේ එන ලොකුසීන් තියෙන, ඔයා කෝල්ලයක් ගත්තර උස්සන්නෙත් නෑ. මේ ලොකුසීන් නෙමේ මේ, බලන්න මට මගේ වැඩක්වත් කරගන්න හරියට වෙලාවක් නෑ. බලන්න මේ මම ලංකාවට යන්න හිතාගෙන මේ ගත්ත බඩු තමයි මේ හැම තැන්වලම ගොඩ ගහලා තින්නේ මේ, හරිද? ඉතින් ඔය හැම තැන්වලම තියෙන්නේ ගත්ත දේවල්. ඉතින් මේ ටිකවත් මට හදාගන්න වෙලාවක් නෑ. ඉතින් මේ ෆෝන් වලට කෝල් ආන්සර් කොහෙ කරන්නද? ඒ අස්සෙන් අසනීප වෙලා නේද? බඩු පෙට්ටිය දාන කියන එක නම් අම්මෝ, ඒක නම් එපා වෙන වැඩ. ඉතින් වීඩියෝ එකේ අනිත් කොටස හදන්න උනේ මේ විදියට. මොකද එදාම වීඩියෝ එක කරගන්න බැරි වුණා. ඉතින් කාලයත් එක්ක වැඩත් එක්ක මේ දේවල් කරගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි ඉතින් දෙයජනේ කියලා මේ කතාව ඇහුවොත් නම් රිද්ද ගන්න එපා. මොකද සාමාන්‍යයෙන් ලංකාව ඉඳගෙන රටේ ඉඳලා ලංකාවට එන කෙනෙකුට කෝල් එකක් දීලා මේ මට ෆෝන් එකක් අරන් එන්න, මට චෝච්චයක් අරන් එන්න, මට අර කරන් එන්න, මේ කරන් එන්න කියලා කියනකොට එකපාරක් නෙවෙයි, දෙපාරක් නෙවෙයි, සියපාරක් හිතන්න. මොකද සමහරක් විට මේ ගෙවල්වල වැඩ කරන මගේ වගේ ඕගොල්ලොන්ගේ පඩිය ටිකක් අඩු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්, මෙහෙම කිව්වට ඉතින් මේ වීඩියෝ බලලා මට බැනවත් ප්‍රශ්නයක් නැහැ. මොකද මම කතා කරන්නේ ඇත්ත. දැන් කියයි මූට මොනවාරි ගේන්න ගොයන් පස්සේ මූ ඒක ලෝකෙට පෙන්නනවා කියලා. නමුත් ලෝකය දකින්න ඕනේ. මොකද ලෝකය දකින්න ඕනේ කියන්නේ මිනිස්සුන්ට මොනතරම් වියදමක් දරන්න ඕනේද මේ දේවල් කරගන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ දේවල්, හරි, මේ වගේ දෙයක් ගේන්න කිව්වොතින් මේක ඔෆර් එකකින් ගත්තේ මම. මේක මම ඔෆර් එකකින් ගත්තේ දිනව 15කට, හරිද? ඉතින් මෙතන කෑලි පහක් තියෙනවා, සන්පෝට් බෑඩ් එක තමයි. ඉතින් මේන් එකක් සාමාන්‍ය ලංකාවේ කෙනෙක් ගේන්න කොට නැති මේක දිනා 15යි. මේ જાතිය මට කීයක් ගේන්න කියලා තියෙනවද කියලා ඔයගොල්ලෝ දන්නවද? මට පුළුවන් විදිහට මම ඔක්කොටම ගත්තා. මේ ටිකට මම මගේ පඩියෙන් තුනෙන් පංගුවක් විතර දාන්න සිද්ධ වුණා, හරිද? ඉතින් මේවා ලොගින් වෙච්චන් පස්සේ මිනිස්සු තරහ වෙනවනේ. ඒ අරෝට කිව්වා අරක ගෙනත් දුන්නේ නැහැ, මෙයාට කිව්වා මේක ගෙනත් දුන්නේ නැහැ නේද? එතකොට මිනිස්සු තරහ වෙනවා.
නමුත් අපි මාසයක් වැඩ කරලා අපි ගන්න හිතාගන්න බඩුවක්කත් ගන්න නැතුව තමයි මේ වගේ දේවල් අරගෙන යන්නේ. මෙහෙම කිව්වා කියලා නම් තරහ වෙන්න එපා. මොකද තරහ වෙන්න එපා කියන්නේ මේ කාටවත් කිව්වට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන්නේ අර රට ඉන්න මිනිහෙක්ගෙන් දෙයක් ඉල්ලන්න ඉස්සර වෙලා, දෙයක් ඉල්ලන්න ඉස්සර වෙලා හොඳට හිතලා බලන්න ඈ. ඕගොල්ලෝ කියයි මට එනකොට ෆෝන් එකක් අරන් එන්න කියලා ඈ. සමහරක්කිට ෆෝන් එකක් ගන්න කොහමද? සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හිතන පතන ෆෝන් එකක් ගන්න බෑ. සමහරක් කට්ටිය කතා කරලා කියලා තියෙනවා මේ ෆෝන් ගේන්න කියලා. ඒ ෆෝන් එකක් වෙනවා දිනා 250ක් විතර. අපිට කොහෙද 250ක් පඩි ගන්න? අපි මාස දෙකක් කර කරන්නේ ඈ. ඉතින් මේ වගේ දේවල් කිව්වට පස්සේ සමහරුන්ට එක එක අදහස් එයි. එක එක අදහස් ආවට මම නම් කියන්නේ තරහ වෙන මිනිස්සුන්ට තරහ වෙන්න කියන්න. මෙන්න වැන්දා ලංකාවට යනවා නම් මේ ලට්ට ලොට්ට විකාරයන් එකතු කරගන්න එපා. මම දෙන්නම් සම්පූර්ණ වීඩියෝ එකක්. මට කාගෝ දාන්න කොච්චර මිලක් ගියාද, කොච්චර භාණ්ඩ වලට මිල ගියාද කියලා මම ලංකාවට කියලා දෙන්නම් සවිස්තරාත්මක. මොකද මට මම දැන් පුදුම වෙනවා මේ අද 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 මට ගිහිල්ලා තියෙන මුදල් ප්‍රමාණයත් එක්ක මම අද පුදුම වෙලා තියෙන්නේ. යකෝ මම මේ මොකද්ද කරන්නේ කියලා. හරිද? ඒ කියන්නේ තව ගන්න දේවල් තියෙනවා. ගත්තේ නැතුව. හරි. එකවරන්නේ 100 පාරක් හිතන්න. කඩවල් වල නම් ඕනතරම් බඩු තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ලංකාවට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ පොඩ්ඩක් හිතලා පතලා හොයලා බලලා තමන්ගේ ආර්ථිකයට ගැළපෙන දෙයක් විතරක් කරන්න. මොකද අරයා මෙයා ගිනිනවට ගිනියන්න එපා. අරයා මෙයා කිව්වට ගිනියන්නත් එපා. මොකද අන්තිමට ඕගොල්ලන්ට රුපියලක් දෙන්න කෙනෙක් නෑ මේ රටවල දුක් මහන්සියලා ගියාට. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ ඔය සිටි ස්ටාර් එකේ තියෙන බාණ්ඩවල වීඩියෝ එක තමයි. ඉතින් මේ දවස්වලලා ඉතින් ලොකුවට දේවල් ගන්න නෑ. මේවා ඇත්තටම මිලයි. දැන් හිතන්නකෝ, දැන් මෙතන මේ චෝස් ටික නිකන් ගන්න ගියා නම් මේකේ ප්‍රයිස් එක දිනාර 25කට වැඩි. එතකොට 25ක් කියන්නේ රුපියල් 25,000ක්. මේ වගේව 15ක් ගන්නවා කියන්නේ කීයද? රුපියල් 75,000ක්. දැන් කාට හරි කිව්වොත් විශ්වාස කරනවද මට මේ ටිකට 75,000ක් ගියා කියලා? විශ්වාස කරන්නේ නැහැ නේ. ඒ වගේ තමයි ඔයාගේ දුක් මහන්සියලා අවුරුදු ගානක් හම්බ කරපු සල්ලි මම නම් කියන්නේ මෙහෙ තියෙන කඩවල වලට පූජා කරන්න එපා. ලංකාවට ගිහිල්ලා තමන්ට ගැළපෙන තැනකට ගිහිල්ලා අවශ්‍ය තැනකට ගිහිල්ලා විතර බාන් ටිකක් මිලට ගන්න. දන්නවද? මොකද මෙහෙ ඉඳලා යනකොට මේ සමහරු කියනවනේ උඹලා ඔය කුවේටි ගෙවල් වලින් දෙන මේ පර්ණ මගුල් අරන් යන්න එපා කියලා. අරගෙන යන්න. මම නම් කියන්නේ අරගෙන යන්න. මේ මිනිස්සු රෙදි කෑල්ලක් නිකන් දෙනවා නම් ඒක අරගෙන යන්න. මේ මිනිස්සු පාවිච්චි කරලා මොනවා හරි භාජනයක් නිකන් දෙනවා නම් ඒක අරගෙන යන්න. ඒක ඔයාට ලැබෙන්නේ නිකන්. මොකද ඔයා දන්නවා ඒක ඔයාට ලංකාවට ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ. හරිද? මටත් බෝනස් හම්බෙලා තින්නේ. මම පෙන්නන්නම් බෝනස් ලංකාවට ගිහිල්ලා. හරි? දන්නවද? මට හම්බෙච්ච බෝනස් මොනවද කියන්න? හරිද? ඉතින් මේ දේවල් මේ විදිහට කිව්වට මේ මේ මට දැනෙන දේ ඔයගොල්ලොන්ට කියන්නේ. මොකද මේ ඩිනාර එකක් හම්බ කරන්න කන කට්ට ඕගොල්ලෝ වගේම මමත් හොඳට දන්නවා. දන්නවද? අලුතෙන් එන කට්ටිය මේ බාණ්ඩ වලට ආස ඇති. ඕගොල්ලන්ට අවශ්‍යම දෙයක් ගන්න. ටීවී එකක් ගන්න, ෆ්‍රිජ් එකක් ගන්න, වොෂින් මැෂින් එකක් ගන්න. එතකොට තමන්ට කුස්සියට ලස්සනට තියාගන්න. ඒ වගේ ගන්න පුළුවන් බාණ්ඩ තියෙන ඒ දේවල් අරගන්න. හැබැයි මේ බොරුවට අරකෙන් මෙච්චරයි, මේකෙන් මෙච්චරයි, අරක මෙච්චරයි ඒ වගේ දේවල් අරගෙන නම් සල්ලි නැති කරගෙන යන්න එපා. අරයා අරක ගේන්නකුව, මෙයා මේක ගේන්නකුව, අරයට අරක මේක. අපි ගිහින් දෙන්න ඕනේ සීමාවක් තියාගන්න. දන්නවද? ඔය ඔක්කොටම කරනකම් හොඳයි. ඔය ඔක්කොටම කරනකම් හොඳයි. එකෙක්ට හරි දෙයක් දෙන්න බැරුණොත් පතුරු යන්න බයිනවා. ඕකුම් මොනවද අපිට දුන්නේ කියලා කියන්නේ. ඕකුම් අවුරුදු ගාන රටේ හිටියට අපිට මුකුත් දීලා නැහැ. ඒව තමයි කියන්නේ. ඉතින් මේ වීඩියෝ සමහරක් කට බලනකොට සමහරුන්ට අවුල් ඇති. මම මේ කතා කරන්නේ රට ඉන්න මිනිස්සුන්ගේ තිත්ත ඇත්ත කතා. දැන් පඩිය 150යි 150ට ජාති 3යි ගත්තේ. ගිය මාසේ පඩිය 150ට ජාති 3යි ගත්තේ. කන්නත් නැහැ, බොන්නත් නැහැ, අඳින්නත් නැහැ. ජාති 3යි ගත්තේ. ජාති 3 බලාගෙන උඩ බලාගෙන හිටියා මේ මාසේ පඩිය එනකම්. දැන් මේ මාසේ පඩියටත් බඩු හරි. එහෙම තමයි.
විශ්වාස කරන්න ඇනි කවුරුත් කොටනේ. ඒක තමයි ඇත්ත කතාව. එයින්ද ලංකාවට බාණ්ඩ ගන්නවන යවන්න අවශ්‍යම දේවල් ගන්න, කන බොන ටිකක් ගන්න, තමන්ට අවශ්‍ය විදුලි උපකරණ ටික ගන්න, නැතුව නම් විකාර ගන්න ලැස්තෙන්න එපා. රටේ මිනිස්සු සුවපත් කරන්න යන්න එපා, ඉස්සෙල්ල තමන්ගේ පවුල තමන්ගේ පරිසරය සුවපත් කරගන්න බලන්න. මොකද රටේ උන්ගෙන් කවදාකවත් හොඳක් අහන්න හම්බෙන්නේ. දැනුවත් වෙන්න, තව කෙනෙක්ව දැනුවත් කරන්න, පරිස්සමෙන් උස්සන්න හැමෝටම.